Hello friends, welcome back to my channel. ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඉති කියලා හිතනවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කුලී ෂේප්ස් භාවිතා කරලා නත්තල් සුදු පැතුම් පතක් හදාගන්න කොහොමද කියලා. මුලින්ම අපිට මේ නත්තල් සුදු පැතුම් පත හදාගන්න සුදු පාට A4 size board එකක් ඕන කරනවා. මම ඊළඟට අරගෙන තියෙනවා rectangle shape die cut 14 කොළ පාටි. මේකක දිග සෙන්ටිමීටර් 5ක් පළල සෙන්ටිමීටර් 1ක් වෙනවා. මම රතු පාටිනුත් ඒ විදිහම die cut 14ක් අරගෙන තියෙනවා. දැන් මම මේ die cut පාවිච්චි කරලා අපේ කාඩ් එකේ background එක හදාගන්න යන්නේ. ඔයාලා මම මේ පෙන්වන විදිහට ඔයාලට මේ die cut අපේ කාඩ් එකට අලව ගන්න පුළුවන්.
දැන් අපි අපේ කාඩ් එකේ පසුබිම නිර්මාණය කරගෙන ඉවරයි. ඊළඟට මම කොළ පාට ෂේප් තුනකින් බෙන්ඩ් ටියර් ඩ්‍රොප් ෂේප් 12 ගානේ අරගෙන තියනවා. මම මේ ෂේප් එක සයිසස් 3කට හදාගෙන තියෙන්නේ. අපිට මේ සයිස් එක වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ අපි හදාගන්න ලූස් කෝයිල් එකේ ප්‍රමාණය අනුව. ලූස් කෝයිල් එක ඇතුළුව බේසික් වලින් ෂේප් 20ක් ගන්න මම අපේ පළවෙනි වීඩියෝ එකේදී කියලා දීලා තියෙනවා. ඊළඟට මම අඟල් 4ක විශ්කම්බයක් තියෙන රවුමක් අරගෙන තියෙනවා. මම මේ රවුම අපේ කාඩ් එකට තියලා කාඩ් එකේ මේ රවුම ඇඳ ගන්නවා. ඊළඟට අපි බෙන්ඩඩ් ටියර් ඩ්‍රොප් ෂේප් එක හදාගන්නේ කොහොමද කියලා බලමු. මේකට මම කුලින් ස්ට්‍රිප් එකක් අරගෙන තියෙනවා. ඊළඟට මේ බෙන්ඩඩ් ටියර් ඩ්‍රොප් ෂේප් එක අපි ක්‍රිස්මස් රීත් එකක හැඩයට අපේ කාඩ් එකට අලව ගන්න ඕන.
ඊළඟට අපි ක්‍රිස්මස් ට්‍රීප් එකේ බෝ එක හදාගමු. මේකට මම කුලින් ස්ට්‍රිප් දෙකක් අරගෙන තියෙනවා රතු පාටේ. මම මේ කුලින් ස්ට්‍රිප් දෙක ගම් ගාලා අලව ගන්නවා. ඊළඟට අපිට මේ බෝ එකේ හැඩය නිර්මාණය කරගන්න මූලිකවම පණාවක් ඕන කරනවා. ඔයාට කුලින් කෝම්බ එකක් නැත්නම් සාමාන්‍ය කෝම්බ එකක් භාවිත කරන්න පුළුවන්. දැන් ඔයාලා මම පෙන්වන විදිහට මේ හැඩය නිර්මාණය කරගන්න ඕන. ඟට මම කුලින් ස්ට්‍රිප් එකකින් පොඩි ලූස් කොයිල් එකක් හදාගෙන ඒකෙන් ලීෆ් ෂේප් එකක් හදාගන්නවා. ඊළඟට මම රතු පාට කුලින් ස්ට්‍රිප් එකක් භාවිත කරලා අපි කලින් හදාගත්තු වගේම බෙන්ඩඩ් ටියර් ඩොග් ෂේප් එකක් හදාගන්නවා. ඊළඟට මම බෙන්ඩඩ් ලීෆ් ෂේප් එකක් හදාගන්න යන්නේ. මේකට මම රතු පාට කුලින් ස්ට්‍රිප් දෙක ගම් ගාලා අලව ගන්නවා. බෙන්ඩඩ් ලීෆ් ෂේප් එක හදාගන්න විදිය ගැනත් මම පළවෙනි වීඩියෝ එකේදී කියලා දීලා තියෙන්නේ. ඔය වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. දැන් මම මේ පෙන්නන විදිහට අපි අපේ ක්‍රිස්මස් ට්‍රිප් එකට අපේ බෝ එක අලව ගන්න ඕන. Thank you.
ඊළඟට මම රතු පාට ස්ටික් ග්ලිටර් ෆෝම් ෂීට් එකකින් පාච් කරගෙන පොඩි රවුන්ඩ් ටිකක් අරගෙන තියනවා. ඔයාලටත් මේ විදිහට රතු පාට ග්ලිටර් ෆෝම් ෂීට් එකක් අරගෙන පාච් කරගන්න පුළුවන්. දැන් මම මේ පොඩි ග්ලිටර් රවුම් ක්‍රිස්මස් ට්‍රීට් එක වටේට අලව ගන්නවා. දැන් මම ග්ලිටර් රවුම් ටික අලවගෙන ඉවරයි. ඊළඟට මම මෙරි ක්‍රිස්මස් කියන ප්‍රින්ටබල් එක කාඩ් එකට අලව ගන්නවා. මම එක කාඩ් එකට අලව ගන්න ෆෝම් ටේප් භාවිතා කරනවා. ඔන්න අපි දැන් අපේ ක්‍රිස්මස් ග්‍රීටින් කාඩ් එක හදාගෙන ඉවරයි. ඔයත් මේ වගේ ක්‍රිස්මස් ග්‍රීටින් කාඩ් එකක් හැදුවොත් අනිවාර්යයෙන්ම අපේ ෆේස්බුක් ගෲප් එකට පෝස්ට් කරන්න අමතක කරන්න එපා. ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා හිතෙනවා. දිගටම මේ වගේ වීඩියෝ බලන්න අපේ චැනල් එක අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.